අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය සමගින් මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත ලෝකේටම සුභ බලාපොරොත්තුවක් කොවිඩ් මර්ධනයට නිෂ්පාදනය කළ එන්නතක් 90% ක සාර්ථක ප්‍රතිඵල පෙන්වයි මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැමැත්ත පළ කරයි. ස්වාබැලීමට විශේෂ කමිටුවකුත්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 14000 ඉක්මවයි. කුරුණෑගල සහ කුලියාපිටිය හුදකලා කළ ගම්මාන විවෘත කරද්දී කොළඹ දිස්ත්‍රික්කයේ අඟුලාන උතුර දකුණ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහභාගයේ පොලිස් වසම් හුදකලා කරයි. දින 40ක් වසා දැමු ප්‍රදේශවලිනුත් කොරෝනා රෝගීන් හමු වෙනවා. ඒ කියන්නේ වහල තිබ්බා කියලා වසංගතය මර්ධනය කරන්න බෑ කියන එක. හැමෝගෙම සහය කොරෝනා මර්ධනයට අවශ්‍යයි. ජනපති අවධාරණය කරයි. පිළිවෙලක් නැති වැඩවලින් ජනතාව පීඩාවට පත් කරන්න එපා. සජිත් රජේට කියයි. පාසල් දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම්. ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් මර්ධන එන්නතක් පිළිබඳ සුබ බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි පුවතක් විදේශ මාධ්‍යද වාර්තා කළා. මෙම කොවිඩ් මර්ධන එන්නත රටවල් 6ක පුද්ගලයන් 43500කට පමණ අත්හදා බලා ඇති අතර එහි සාර්ථකත්වය 90% ඉක්මවා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවන විට ලෝක ජනගහනයෙන් කෝටි 5කට අධික සංඛ්‍යාවක් ආසාදිතින් බවට පත් වෙලා අවසන්. වෛරසය හමුවේ දිවි අහිමි වූවන්ගේ සංඛ්‍යාව 12,00,000 ඉක්මවා තිබෙනවා. මේ හමුවේ මුළුමහත් ලෝකයේම එකට එකතු වෙලා මේ වෛරසයට එරෙහිව කිසියම් ඖෂධයක් එන්නතක් නිෂ්පාදනය කරන්නට දිවා රෑ නොබලා කටයුතු කරනවා. රෝගයේ වැළඳුණු රෝගයේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා ජීවිතය අයදින හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව ඊළඟ තත්පරයේදී හෝ කිසියම් බෙහෙතක් කිසියම් ඖෂධයක් කවුරුන් හෝ කුමන රටක් හෝ සොයාගනිවි කියන විශ්වාසය. මේ ආකාරයට පරීක්ෂණ මට්ටමේ එන්නත් ඖෂධ දහස් ගණනක් තිබෙනවා. ඒ අතරින් පරීක්ෂණ මට්ටමේ පැවති එන්නතක් එක්සත් ජනපදයේ ජර්මනිය, බ්‍රසීලිය, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල් 6ක පුද්ගලයන් 43,500කට අත්හදා බලා එය සාර්ථක ප්‍රතිඵල අත්කරගත් පුවතක් BBC ලෝක පුවත් සේවය ඇතුළු විදේශ මාධ්‍ය මෙවන විට වාර්තා කරමින් සිටිනවා. Pfizer and BioNTech ලෙස හඳුන්වනු ලබන එන්නත් සංවර්ධක ආයතනය සහ සමාගමක් විසින් ඒකාබද්ධව මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙනවා. පරීක්ෂණ මට්ටමේ තෙවන අධීරයේ පැවති මෙම එන්නත සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා මාත්‍රා 2ක ප්‍රමාණයක් එන්නත් කළ යුතුයි. පළමු මාත්‍රාව ලබා දීමෙන් සති 3ක කාලයක් අතරතුර දෙවන මාත්‍රාව ලබා දී ඇති අතර එෙහිදී දින 7ක් තුළ අදාළ එන්නත හමුවේ වෛරසයෙන් 90%ක ආරක්ෂාවක් ලැබී ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. අදාළ එන්නත නිෂ්පාදනය කරනු ලැබූ ආයතනය පවසන්නේ මෙම එන්නත මෙම වසර අවසන් වන විට මාත්‍රා මිලියන 50ක් සහ ලබන වසර අවසානයේ වන විට එන්නත් බිලියන 1.3ක් පමණ ලොව පුරා ජනතාව වෙත සැපීමට බලාපොරොත්තු වන බවයි. මෙම එන්නත මාත්‍රා මිලියන 40ක් මේ වන විටත් එක්සත් රාජධානිය විසින් ඇනුම් කර ඇති අතර එය මිලියන 20ක ජනතාවක් සඳහා ප්‍රමාණවත් වන බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම එන්නත ඍණ සෙල්සියස් අංශක 80%කට වඩා අඩු සීතලක ගබඩා කළ යුතු බැවින් සැපයුම් අභියෝගයක් පවතින බවද වාර්තා වනවා. මෙම එන්නත අදාළ කොවිඩ් වෛරසයේ ජාන කේතක ඇසුරෙන් ලබාගත් කේත සංවර්ධනය කර මිනිස් සිරුරට එන්නත් කිරීම සිදු කරනු ලබනවා. මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය ලබා දී ඇති අතර එම එන්නත ලබා දීම සඳහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කර තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල පොලිස් සේවයේ නියුතු ගර්භණී පොලිස් කාන්තාවන් සහ වයස අවුරුදු 2කට අඩු වයසේ දරුවන් සිටින පොලිස් කාන්තාවන් පොලිස් සේවයට වාර්තා නොකරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. COVID-19 රෝගේ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල ඊට අදාළ එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩසේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දීප පැතුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට මෙම එන්නත ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට
ඉන්දියාවේ වාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩසේ මහත්මිය අවධාරණය කර සිටියා. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාත තුල COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් තවත් පොලිස් නිලධාරීන් 317 දෙනෙකු නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1447 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල සේවය කරන ගර්භණී තත්ත්වයේ පසුවන පොලිස් කාන්තාවන් හා වයස අවුරුදු 2කට වඩා අඩු වයසේ දරුවන් සිටින පොලිස් කාන්තාවන් රාජකාරියට වාර්තා කිරීමෙන් තොරව නිවසේ රැඳී සිටින ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තා පොලිස් නිලධාරීන්ට සහ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරීන්ට රාජ කාර්ය වාර්තා කිරීමකින් තොරව නිවසේ රැඳී සිටීමට අවසර ලබා දීමට පොලිස්පති තුමා විසින් තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් පත්‍රිකාවක් කොට්ටාෂ බාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත තුල පදිංචිව හෝ බස්නාහිර පළාතේ යම් පොලිස් ස්ථානයකට කාර්යාලයකට අනුයුක්තව සිටී නම් ඔවුන්ටත් එවගේම හුදෙකලා කරන ලද වෙනත් ප්‍රදේශයක පදිංචි හෝ එම ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්ත නම් එම කාන්තා නිලධාරිනියන්ට මෙම සහනය ලැබෙනවා. ඔවුන් පොලිස් ස්ථාන වෙත රාජකාරී සඳහා වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට නිවසේ රැඳී සිටීමට පුළුවන්. මහනුවර පූජාපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු මෝදර පොලිස් ස්ථානයේ සේවය කර ඇති අතර ස්ථාන මාරුවක් ලබා පසුගිය 4 වනදා පූජා පිටිය ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබහරගෙන තිබෙනවා. ඊට පසු ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතරතුරයි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන්නේ. මේ අතර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරිසරන ලද යාචකයින් 135 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බව අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළා. අනුරාධපුර පූජා නගරයේ සිංහකුළුණ ආසන්නයේ රැඳී සිටි යාචකයෙකුට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෞඛ්‍ය අංශ පොලිසිය යුද හමුදාව හා නගර සභාව විසින් නගරයේ යාචකයින් සියලු දෙනා මෙලෙස නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ COVID-19 වෛරස් රෝග ලක්ෂණ මත වූ එක් තරුමවක් 19.90 සුවසැරියේ ගිලන් රථයේ මගින් දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර උඩරට වතුකරයේ දීපවාලී උත්සව සමයේ කොරෝනා වෛරසය පැතිර යමේ දැඩි අවධානමක් මත විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. බස්නාහිර පළාතේ විවිධ රැකියාවන්හි නිරත උඩරට වතුකරයේ පිරිස් දීපවාලී උත්සව සමයේ වතුකරයට පැමිණීම ඊට හේතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අවිස්සාවෙල්ල සීතාවක අපනයන සැකසුම් කලාපේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එහෙත්වෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. බස්නාහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැනවූ නිරෝධායන ඇඳුම් නීතිය අදාළ වීම පහට ඉවත් කෙරුණා. මේ අතර ඇඳුම් නීතිය පැනවූ කාල සීමාව තුළ ඇඳුම් නීතිය කඩ කළ පුද්ගලයන් 2923 දෙනෙකු අතරංගුවට ගෙන ඇදී බව පොලිසිය සඳහන් කළා. මේ අතර නිරෝධායන ඇඳුම් නීති බලපත්‍ර හුදකලා කර ඇති ප්‍රදේශ සඳහා වළංගු නොවන බව වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කළමින් සඳහන් කරා. දින 12ක් පුරා බස්නාහිර පළාතටම පනවා තිබූ ඇඳිරි නීතිය අදාළුයම ඉවත්වීමත් සමග ජනතාව යලි සිය දෛනික කටයුතු ආරම්භ කිරීම සිදු කළා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ මැනින් වෙළඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණත් අද දින මැනින් වෙළඳපොළ වසා දමා එයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා. කියන්නේ අපි හිතමනාපේ මෙතන බඩුවානේ 3ක් ඉඳලා එන්න කියපුවා 19 කින් ආවේ මේ මාධ්‍යයට අපි දුන්නා 7 වෙනි දරිනවා කියලා මාධ්‍යවෝනේ මාධ්‍යෙන් හරි ප්‍රතිචාරයක් මේක අපි දන්නා මේක ප්‍රියත්තුමනේ ජනාධිපති කාර්යාලයට බලේ ගායද පොලිසියට කවුද කියලා කවුරු නමුත් කෝටි ගානක එළවලු ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් මේ ගැන කතාවක් නැහැ මලානදා නීඩේ වෙලඳ මැදස්ථානයේ නැගෙන යාමට කටයුතු කරන්න
මෙතර පවතින තත්වය අනුව පිටකොටුව මැනින් වෙළඳපොළ තවදුරටත් වසා දැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතට පැන වූ ඇඳිරි නීතිය ඉවත් කළද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් සහ එක් ග්‍රාම සීමා වසමක් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ ඉලිප්පු ගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම මෙන්ම කුලියපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව සහ ඉහළ කලුගමුව යන ග්‍රාම නිලධාරී වසම් තුන ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් සහ කඳාන සහ මහභාගය යන ප්‍රදේශවලට මෙන්ම අඟුලාන උතුර සහ දකුණ යන ප්‍රදේශ නැවත දෙනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුණත් මේ ප්‍රදේශ ලොක්ඩවුන් නැත්තම් හුදකලා කිරීමකට ලක් කර තිබෙනවා. මෙසේ හුදකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙච්ච නිසා, ඒ වගේම තවදුරටත් බිහි වීමට අවස්ථාව තිබෙන නිසා, ඔවුන් මගින් අනෙක් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා. යනු හුදකලා කිරීම යන සිද්ධාන්තේ නැත්තම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශය ඇතුළට යන්න බෑ, ඒ වගේම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් පිටතර පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තමයි හුදකලා කිරීම නැමැති සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ. මේ ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන්, මේ ප්‍රදේශ තුල නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දුම්රිය හෝ බස් රථ හෝ වෙන කිසිම පොදු ප්‍රවාහන සේවයක්, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවයක් මේ ප්‍රදේශවල මාර්ග බාධක යොදා තිබෙනවා. මේ ප්‍රදේශවලට ඇතුළු වීම පිටවීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. ඊට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ බස් රථ ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර බස් රථ වල ගමන් කළ හැක්කේ 75%ක මගීන් ධාරිතාවයක් පමණයි. එසේම එම බස් රථ හුදකලා කර ඇති ප්‍රදේශවල නැවැත්වීම හෝ එම ප්‍රදේශවල මගීන් බස් රථවලට නංවා ගැනීම සිදු නොකළ යුතු අතර සියලු ලංගම සහ පෞද්ගලික බස් රථ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු වනවා. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේද අද දින ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග විවෘත කෙරුණා. කාර්යාලීය දුම්රිය ප්‍රවාහනයද අද දින සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර මෙම දුම්රිය ස්ථානයන් සහ උප දුම්රිය ස්ථානයන් වල දුම්රිය නතර කිරීම සිදු නොකිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් වර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ දෛනිකව හමුවන කොවිඩ් වර්ධන කාර්යසාධක බලකාය රැසූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එකෙක්ගෙනා එක එක මත ප්‍රකාශ කරනවා. නමුත් අපිට විකල්ප තුනක් තියෙනවා. එකක් තමයි මුළු රටම කර්ෆියු දාලා වහන්න. අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පාලනයක් කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිතය කරගෙන යන්නට ඉඩ දෙන්නේ. නේ අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි කල්පය. පසුගිය කාලේ මේ කොවිඩ් නිසා ආර්ථිකයේ විශාල වශයෙන් වැටුණා. මොකද අපි ක්‍රමයෙන් කොවිඩ් පාලනය කරගත්තට පස්සේ ක්‍රමයෙන් අපිට ආර්ථිකයේ යම් තත්යකට ගේන්න පුළුවන් වුණා. අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාදිතයක් නැතිව ගෙන ගියා. දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්ත සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ, කියලා තිබුණු දේවල් කරේ නැහැ. මේ නිසා සෑම දෙනෙක්ගේම වගකීම පැහැරහැර. වගකීම පැහැරහරපු නිසා මේ වගේ තත්යකට අපිට අපහු මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? මිනිසුන්ගේ ව්‍යාපාර කරගන්නේ කොහොමද? ගොවිතැන් කරගන්නේ කොහොමද? වෙළඳාම කරගන්නේ කොහොමද? මේවා කරන්නේ නැතුව මිනිසුන්ව ජීවත් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මාධ්‍යයට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න. රටක් දුවන ගමන් රටක් දුවන්න එපා. දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ. ඉතින් වෛද්‍යවරු කියන එක හරි දේ වගකීමක් ඇතුව ජනතාවට කියන්න ඕන කළ යුතු දේ මොකද්ද කියන එක. අභියෝග බාර ගන්න නැත්නම් වැඩක් නැහැනේ. ඒක තමයි අභියෝගය. කොහොමද අපි මේ දෙකම එකට ගෙනියන්නේ කියන එක තමයි අභියෝගය. පාර්ලිමේන්තුව තුල දුරස්ථභාවය ස්ථාපිත කර එවගින් මෙරට ජනතාවට ආදර්ශයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තන්තරි මලේ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොරෝනාවෙන් ඩොලර් ඉපැයීමේ ගජමිතුරු ව්‍යාපාරය බවට පත්වීම නතර කරන්නට ඕන. අද දවසෙත් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. තවමත් තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක් කියලා.
මම එතුමියකින් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කැටි වලාකුළු වල ඉඳගෙන කොරෝනා මර්ධන වැඩසටහන් ගැන හිතන්නේ නැතුව මහ පොළොවට පය ගහලා රටේ ජනතාව විඳින දුක කොරෝනාවේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තුවෙන් දෙන්න ආදර්ශය ජනතාවට කියනවා නම් දුරස්ත භාවය ගැන පාර්ලිමේන්තුව තුල දුරස්ත භාවය ස්ථාපනය කරන්න පාර්ලිමේන්තුව තුල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක කරන්න එසේ නොවුණු නිසා තමයි පොලිසිය නිලධාරියෙකුත් ඒ වගේම මාධ්‍ය ශේෂ්ත්‍රයේ මාධ්‍ය නිලධාරීන් 5 දෙනෙක් පමණ කොරෝනා නිසා අද අසහනයට පත් වෙලා සිටින්නේ ඒ නිසා ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශ සහ ක්‍රියාදාමය අපිටත් රටේ ජනතාවටත් ලොකු කුතුහලයක් රජයේ විසින් රැපිඩ් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම සඳහා ටෙන්ඩර් ලබා දී ඇති අතර තවමත් එම ටෙන්ඩර් කිසිදු පෞද්ගලික සමාගමක් විසින් මිලදීගෙන නොමැති බවත් විපක්ෂය සිදු කරන අසත්‍ය තොරතුරු වලට නොරවැටෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරිය වසම් මහතා පවසනවා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා විත සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කරමින් පවතින විපක්ෂ විසින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ විශේෂ COVID-19 ට අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මේ රැපිඩ් පරීක්ෂණ කට්ටලවල පළවෙනි තොගේ අද ලංකාවට ලැබෙනවා එය ලැබෙන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් හැටියට ඊට අමතරව රජය විසින් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවා නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදිම කිසිදු ආකාරයකින් එම ටෙන්ඩරේ මේ किसीम पार्श्विक लबा दी लाम टेन्डर पतात्व पवती मे करण चोदना संपूर्ण रज अपहसुतावेट पत्किरी संधा विपक्ष गेनियन बोरु चोदना वलम तवात्कोट पमनकमय अभी प्रकाश करती බ්‍රැන්ඩික්ස් ආයතනයේ මත වූ කොරෝනා වෛරසයේ මූලාශ්‍රය පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් වගකිව යුතු බලධාරීන් විසින් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බ්‍රැන්ඩික්ස් පොකුර කියලා තමයි පහුගිය කාලේ රූපවාහිනිය දිගටම ගියේ. ඒ බ්‍රැන්ඩික්ස් පොකුර එකපාරටම මේ එන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න බැරි තැන මිනු අංගොඩ පොකුර බඩ පත් වෙලා තිනවා. පහුගිය කාලේ කිව්වේ යහපාලන ආණ්ඩුවේ බුද්ධ්‍යංශ දුර්වල කරලා බුද්ධ්‍යංශ වලට වැඩක් කරගන්න බැරි අඩපණ කළ තිබිච්ච ඉඳ තමයි මේ කිසි තොරතුරක් හොයාගන්න බැරි වුනේ. අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඉන්න මේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය වෙන්න විදියක් නැහැ. හරියට ප්‍රකාශයක් කරන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ මතු වූ කොරෝනා රෝගීන් මූලාශ්‍රයේ වශයෙන් හරියට ප්‍රකාශයක් කරන්න මේ රටේ ජනතාව මෙතනින් තමයි මේක ආරම්භ වුනේ. කළුගඟට අර පැන් ඉස්සා. ඒ කෙන්කම පාවිච්චි කරනකොට ඒක දකුණු අතෙන් කරන දේ වම් අත දන්නේ නැහැ. දැන් මේ අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කරන්නේ සම්පූර්ණ මීඩියා ක්‍රූ එකක් අරන් ගිහිල්ලා තමයි මුට්ටිය දාන්නේ. එතකොට මම අහනවා ඒකේ බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරගන්න පුළුවන් වේද නැත්නම් හුදු පණිවිඩය දෙන්න සෞඛ්‍ය අමාත්‍යතුමිය කටයුතු කරාද කියන සැකේන මොකද හේතුව මේ රෝගය හොඳ වෙනවා නම් මම මූදර වුණත් බිලි වෙන්න කැමති මන් දන්නේ නැහැ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ වගේ වේශනයක් වෙලාවේ මේ වගේ ප්‍රකාශයක් කිරීම හාස්‍යජනක ප්‍රකාශ කිරීම කොතරම් දුරට වටිනාකමක් තියනවද කියන කාරණා දුරස් අධ්‍යාපන ක්‍රම හරහා පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට තීරණය වී තිබෙනවා යනුව ලබන 15 වනදා සිට රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මුල් කරගනිමින් අධ්‍යාපන වැඩසටහන් එක් එක් ශ්‍රේණිවලට අදාළව පැවැත්වීමටයි අධ්‍යාපන මාත්‍යංශය සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගත තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ඇති බවත් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුබද්ධ සියලු ආයතන එක්කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ගුවන්විදුලියද තොරතුරු තාක්ෂණයද උපයෝගී කරගනිමින් විශ්වානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන සම්පාදනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විශේෂයෙන්ම දිවා කාලයේදී ප්‍රාථමිකාංශය 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන්ද 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන්ද උසස් පෙළ පන්තිවල සියලු විෂය ධාරාවන්ගේ ප්‍රධාන විෂයන් සඳහාද සිංහල දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විකාශන කටයුතු එළමින 15 වන දිනට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ 2020 වසරේ අධ්‍යන වර්ෂයේ 3 වාරයේ සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර තිබෙනවා එළමින 15 වන දිනට ප්‍රථම ශ්‍රේණි හා විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකාවන් සහ කාලසටහන පිළිබඳව මාධ්‍ය මගින් දැනුවත් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පෞතින වසංගත තත්ත්වය තුළ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශිෂ්‍ය දූ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කළා. රජය තීරණය කළා තිබෙනවා පාසල් යළි විවෘත කිරීම සති දෙකකින් කල් දෙමින්. අද තමයි
පාසල් විවෘත වෙන්න තිබුණේ අපි තීරණය කළා තිබෙනවා නොවැම්බර් 23 වෙනිදා කල් දාන්න පාසල් යනි විවෘත කිරීම 20යි 20 තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වෙන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර ලබා දීමට මූලික පියවර අපි අරගෙන තිබෙනවා අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා නව ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සිය සේවය සැලකර සිටියා 18 වෙනි ගුවන් හමුදාපති දුහරේට පත්වීමෙන් අනතුරුව ආමාශල් සුදර්ශන පතිරණ මහතා මෙසේ නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුුනේ සිය සේවය සැලකර සිටීම සඳහායි නව ගුවන් හමුදාපතිවරයාට සුබපැතුම් එක්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්යභාරය පිළිබඳව විමසා සිටියා නව ලොවට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියට ගෙන යාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතා විශ්වාසය පළකලා ලොවටම තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කරන කාර්යභාරයද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ුණා ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවකදී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතා විතරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා එය අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය පසුගිය දා අරලියගහ මන්දිරයේදී රැස් වුණා එහිදී පොහොර ආනයනය හා බෙදා හැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට එක්වමින් ගොවින් වෙත නිසි කාලයේදී ජලය සහ පොහොර සැපීම මගින් කෙටි කලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගත හැකි බව දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා මෙම වසරේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 7,08,910ක් වන අතර මහකන්නේ සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 2,14,000ක් මෙවන විටත් ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවින් අතර බෙදා දීමට කටයුතු කර තිබෙනවා මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමග දීර්ඝව සාකච්ඡා කර ඇති අතර ලබන වසරේ යල කන්නේ සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැති කඩිනමින් ලබා දිය යුතු බැවින් ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබා දිය යුතු බවද පෙන්වා දුන්නා එමින්ම ගොවින්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවකදී මිලදී ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මක භාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානයක් යොමු වී ඇති බවත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළා දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට අපහාස කළ බව පවසා සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රසක් අද එම කොමිසම වෙත කැඳවා තිබුණා දේශපාලන පළගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමට අපහාස කළේයයි පවසා අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රැසකට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණා. ඒ අනුව රංජිත් මධ්‍යම බණ්ඩාර, හරින් ප්‍රනාන්දු, පාටලි චම්පික රණවක, රාජිත සේනරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස දේශපාලන පළගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පසුගියදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම ජනාධිපති කොමිසම නීත්‍යානුකූල නොවන බවට පවසා සිදු කළ ප්‍රකාශයන් තුළින් කොමිසමට අපහාසයක් සිදු වූ බැවින් අභ්‍යාචනා අධිකරණයේ හමුවේ මේ පිළිබඳව නඩු පවරන බවට කොමිසමේ නිලධාරීන් විසින් ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්මණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් මේ කොමිෂන් සභාවට කැඳවලා තියෙනවා මේ මන්ත්‍රීවරු ඇතුළු කාණ්ඩායමක් අල්ලස්සා දූෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අනුව ජනතාව වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු මන්ත්‍රීවරු අද කොමිසමට කැඳවලා තියෙනවා ලොකුවා අපිල්ලුව සභාවට මේක ඉදිරිපත් කරනවා කියලා අපි අධිකරණයට ගරු කරන කතා කිරීමේ අයිති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේ මාස්ක් එක ගන්න රටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය නව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට අනුරාධපුර වෙත පැමිණියා
අනතුරුව ගුවන් හමුදාපතිවරයා අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසු රුවන්වැලි සෑය සහ අභයගිරිය යන පුදබිම් වැඳ පුදාගත් ගුවන් හමුදාපතිවරයා එහි විහාරාධිපති හිමිවරුන් බැහැදක උන්වහන්සේලාගේ ද ආශිර්වාද ලබා ගත්තා. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යාපනයේ පිහිටි දුරයප්පා ක්‍රීඩා පිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජපන් තානාපති අකිරා සුකියාමා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡා වාග්වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී ජපන් ආධාරය යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව සහ කසල අර්බුදයට ජපන් රජයේ සහාය ඇතිව විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී බූටික් හෝටලයක් වන W15 හන්තාන එස්ටේට් සුප්‍රසිද්ධ කොන්ඩේ නාස්ට් ජොහන්ස් පවුලට පිළිගනිමින් 2021 වසර සඳහා හොඳම නවීන හෝ අලුත් වැඩියා කරන ලද හෝටලයේ ලෙස සම්මානෙන් පිදුම් ලබා තිබෙනවා. And the winner is W15 Hanthana Estate Kandy. ප්‍රවීණ ගායන ශිල්පී WD ආර්යසිංහ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 64 වන වියෙහි පසු වුණා. WD ආර්යසිංහ මහතා ප්‍රවීණ ගායකයෙකු මෙන්ම ප්‍රවීණ සංගීතඥයෙකු වන අතර ඒ මහතා විසින් මා ළඟටම තව ලං වෙලා විකසිත පෙම් පොකුරු පෙවුම් තරු අරුන්දති වැනි නිර්මාණ රසක් සිදු කර තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.